යමුවේ මුඩුප්පුවක උපන් ශමිලා ලියනාරච්චි. නොමිලම ජාත්‍ය අන්තරට හොඳේ. ඔබට මතක ඇති අපේ අහිංසක කුඩා මල් කැකුල මහා අසික්කිත දැවැන්ත කෝටිපතියෙක් දේශපාලයට සම්බන්ධ පාහර බල්ලෙක් අහිංසක අසරණ දියණියකට උගේ අහවල් එක කඩර දෙනවා. ඕක ඇත්තටම අහුණා නම් මම අර එදා මම කිව්ව ඇට දෙක පුක වටේ කරගෙන ගහනවා කියලා අනිවාර්යෙන් ගහනවා. ඌ ඌටම දැන් කියා ගන්නවා. ඕවට විරුද්ධව තමයි මම කෙලින් ඇවිල්ලා කතා කරලා අන්න ඔය විදිහට අද ඌ ඌටම ඕවා කියලා මට අපහාස කරන්නේ නැමුත් හරිම සතුටුයි. අනිත් එක තමයි ඔයගලට මතක ඇති අසේල සම්පත් සහෝදරයා ගියා CID එකට මේ වීඩියෝ බාර දෙන්න. එදාට කලින් දවසේ එදා දවසේ මරණ තර්ජනයක් කරා අසේල සම්පත්. දන්නවද? ඔහුගේ වෝල් එකේම ඔහු කිව්වා. ඔහු මටත් කිව්වා. අන්තිමට මොකද වුනේ? දැන් දෙගොල්ලෝ එකට කම්බයින් වෙලා මාධ්‍ය සාකච්ඡා. අපිව නම් නන්දිමාල්ව මාව සහ CPRP විශේෂයෙන්ම සිරකරුවන්ගේ ආදිවාසී සම්සුරකී මේ සංවිධානයේ කිසිවෙකු සල්ලි වලට නම් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක මුලින්ම කියන්න ඕනේ. අනික තමයි ජීවන්. ජීවන් ප්‍රසාද් ලියනගේ මම දන්න තරමින් නම් ඔහුත් එක්ක මගේ කිසිම සම්බන්ධතාවයක් නැහැ. මම මේ වෙනතුරුම ඔහුත් එක්ක කතා කරලත් නැහැ. අනිත් එක මට එහෙම කතා කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. මං අසාධාරණ වෙනුවෙන් කතා කරලා පමණයි එදා කතා කරා. දැන් නිහඬව යනවා. නමුත් ඔහුගේ ඔය ළමා දූෂකයාගේ හිතේ තියෙන පට්ට බයක්. මොකද ජීවන් ගොඩක් දේවල් දන්නවා සහ ඊටත් වඩා දේවල් ශමිලා ලියනාරච්චි දන්නවා මේ වෙනකොට. අනිත් එක තමයි ඔය පාහර සක්කිලි බල්ලා මට කිව්වා මම සමලිංගික කාන්තාවක් කියලා. ඕගොල්ලන්ට ඒවා දැකගන්න දැනගන්න පුළුවන් වුණා. මම සමලිංගික කාන්තාවක්. ඔව් මම සමලිංගික කාන්තාවක්. උගේ අම්මත් එක තමයි මම ආප්ප ගැහුවේ. ඒ මගේ භාෂාවෙන් මට ඔය ඔයා මෙයා පාත් කරුණම්බු ඔවා මෙයා මට ආදර නැහැ කියන්න තියෙන දෙක අම්මට හැමනිච්ච කාට හරි ගමන් නැහැ මං කෙලින්ම කියනවා. ඒ මගේ හැටි. මොකද මම එකෙකුටවත් කම් බයක් නැහැ. මම නායක් නැහැ. මම නීති විරෝධී වැඩ කරලත් නැහැ. ඒ හින්දා මං කෙලින්ම කියනවා. අනිත් එක තමයි ඕක මට මේ මං හිතන්නේ දැන් මාසය සති දෙකක් වගේ ඇති ජීවන් ප්‍රසාද් ලියනගේට එන්න බෑ කිව්වා. ඔහු මගේ ගෙදර කක්කුසි හේතුවයි කිව්වා. ශමිලා ලියනාරච්චිට මගේ ගෙදර ඇරිලා තිනවා ඕන වෙලාවක එන්න පුළුවන් කිව්වා. මම රදා ගෑණියෙක් නෙමෙයි. ශමිලා ලියනාරච්චි කියන්නේ දකුණෙන් බිහි වෙච්ච ආරච්චිලා බොහෙද ඉන්න කියලා දන්නවනේ. අපි ආරච්චිලා අපි රදා වුනේ මේ. මම ඉතුරු ටික මම කියන්නේ නැහැ. අනිත් එක මගේ නිරුවත් ෆොටෝ තියෙනවයි කියලා මගේ හිතවත් සහෝදරයා නන්දිමාල් නන්දිමාල්ට කිව්වමු මගේ නිරුවත් ෆොටෝ තියෙනවා කියලා. මං ඒ ගැන පසුව කියන්න උත්තර දෙන්නම්. ඊට පස්සේ අද කියනවා මගේ නිරුවත් වීඩියෝ එකක් තියෙනවලු. මං හරි ආසයි මගේ නිරුවත කොහොමද කියලා බලාගන්න. මොකද මම තුග කාලෙකින් කිසිම එකෙක් එක්ක බඩුවක් ගැහුවේ නැහැ. බඩුවකට මේ මගේ බඩුවට ගහන්න දුන්නේ නැහැ. ඒ හින්දා මං හරි ආසයි කොහොමද ගහන්නේ කොහොමද උස්සන්නේ කියලා බලාගන්න. ලීක් කරපම් වගකීමෙන් කියලා ලීක් කරපම්. උඹ එක එක උප්පර රැටි දාලා මාව නවත්තන්න හැදුවට මාව නවත්තන්න බෑ. මොකද මම දන්නවා මං හැමනුනේ කාත් එක්කද කියලා. දාපම් උඹේ වීඩියෝ එක. උඹ ළඟ තියෙනවනම් උඹ වීරෙක් නෙමෙයි දාපම්. උඹ ළඟ හරි උඹ දාපෙන්නම්කෝ දාපම්කෝ. අනිත් එක තමයි උඹ ඕක බලාගෙන අර චම්පි සජනිට කිව්වේ අතේ පාරක් ගහන්න එකක් තියාගත්ත කියලා. ඒ හින්දා උඹත් මම කියන වගකීමෙන් උඹ තියෙනවා නම් ඒක උඹ අතේ ගහගෙන තියාගනි. උඹ කෝටිපති උඹ සල්ලිකාරේ උඹ ඇමරිකාවෙන් බඩු ගහන්න පුළුවන් උඹ එංගලන්තෙන් ගහන්න පුළුවන් කියලා කියනවා නම් උඹ අර කටු පොල්වත් කරපුවා. එහෙමනම් අර මාළුකාරයාගේ මම නම කියන්නේ නැහැ. මොකද ඒ දියණියට අපහාසයක් වෙන නිසා මාදුකාරයාගේ දුව දන්නවනේ කවුද කියලා. ලොරිගෙට හොමාර කරගත්තේ. ගෙනල්ලා මෙහෙ කොළඹ තියාගෙන පන්නිපිටිය පැත්තේ ඉස්කෝලේ එක දැම්මේ. අදටත්
දියණියක් අසරණ දියණියක්ගේ ඔඩක්කුවේ බුදිය ගනාවා. ඒක තව තියෙනවා. ඔබ ඊළඟ එක තමයි ඔබ මම මගේ ප්‍රොෆයිල් එකේ දැවැන්තව හඬ නැගුවා ළමා අධිකාරිය ළඟට එන්න කියලා ජනතාවට. ඔබ එදා අපි ඒක කඩාකප්පල් කරලා ඊට පස්සේ ඔබ සිඟිති පාතාලය සක්කිලි බල්ල දෙන්නෙක් එක්ක ඔබ ළමා අධිකාරිය ගේට්ටුව ඉස්සරහා හිටියා. මම එදා නන්දි මාල්ගේ හත එල්ලිලා ආවේ නිකන් නෙමෙයි. මොකද මම නන්දි මාල්ට කිව්වා පස්ස බලන්න එපා මූ ඉන්නවා කියලා. නමුත් මං එළියට ඇවිල්ලා මම තුන් හතර දෙනෙකුට කිව්වා මූ හිටියා. මං ඒ නිසා නන්දි මාල්ගේ අතෙන් එල්ලීගෙන මං ඇවිල්ලා වෙයිල් එකේ නැගලා අපි ආවා කියලා. නමුත් ඔබ බය වුණා අපි ගමන නතර කරයි කියලා. නෑ අපි නතර කරන්නේ නෑ, අපි දිගටම යනවා. උඹට අපිව සල්ලි වලට ගන්න බෑ. දැන් ඒ හින්දා අපිට මඩ ගහපන්. ඒගොල්ල පුදුම වුණා. මොකද උඹ චම්පි සජිනි ලව්වා ඒක කියවුව නිසා අපේ කට්ටිය හිනා වුණා. ශාමිලා ලියනාරච්චි මට ජීවන් ප්‍රසාද්ගෙන් වැඩක් නැහැ. මොකද ජීවන් ප්‍රසාද් එක්ක මගේ කිසිම ගනුදෙනුවක් නැති නිසා මට ජීවන් එක්ක කතා වැඩක් නැහැ. ශාමිලා ලියනාරච්චි සහ ජීවන් කියන අයට තමයි ෆේක් තියාගෙන මේ ගහන්නේ කියලා කියනවා නම් ඔබ ඒක ඔප්පු කරපන්. ශාමිලා ලියනාරච්චිගේ ෆේක් කියලා. අනිත් එක තමයි උඹට නම් මම ලොවෙත් බය නැහැ. ඒක මතක තියාගනින්. මමත් දකුණේ කැරි බලන මමත් දකුණේ ගෑනිය කොට දැනගනින් අහගනින්. ඒස බලය තෝ හිතවන තෝ වගේ කතර දීපු කැරි වේසිය කියලා කැරි පොන්න. අනිත් එක තමයි දැන් උඹ කිව්වනේ අපිට නම කියන්න කියලා. අපි නොමෙත් නමත් නොකිය තමයි ළමා ඒ අහිංසක අසරණ දැරගෙන කතර දීපු කැරි බල්ලට අපි ඇවිල්ලා කිව්වේ. උඹ උඹ අපේ උඹගේ නම කියවරන්න හැදුවා. උඹ කෝල් කරලා කිව්වා උඹගේ නම කියන්න කියලා. අපිට කොහෙවත් පුක්කමාරුවක් තිබෙන්නේ නැහැ යකෝ. අපිට තෝගේ නම දාන්න තෝ මේ මෙච්චර බය වෙලා තියෙන්නේ මොකටද කියන එක මේක ඇින්නම් දන්නේ නැහැ. අනිත් එක තමයි එදා ඔබ කිව්වා නඩු දානවා කියලා අපි නම කිව්වනේ. අන්න රියල් නම රියල් නම ළමගේ ෆොටෝ දාන කට්ටිය කියන්නේ. අපි රියල් එකෙන් ඇවිල්ලා අපිට කවදාවත් කිව්වේ නැහැ උඹට. අපි දැනගෙන හිටියේ නේ උඹයි මේ ළමයි දුන්නකය කියලා. උඹ පැහැදිලිවම මේක පිටිපස්සේ ඉන්නවයි කියලා අපි දන්නවා දැන්. ¡Corre!